ඔයාල තාමත් කුවෙට් අපි චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කර විදේශ රැකියාවක නියැලෙන ගමන් තවත් විදේශ රැකියාවක් එහෙමත් නැත්නම් හොඳ රටකට යන්න එහෙමත් නැත්නම් ඔබ විදේශ රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් ඔබට තමයි මේ ආරංචිය. මේ දවස්වල සමාජ මාධ්‍යවල බොහෝමයක් සංසරණය වන්නේ විදේශ රැකියාවල් ලබා දෙනවා. ඉතින් නමුත් අපි දන්නේ ඒවයි සත් අසත්‍යතාවය. ඉතින් ඔබට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මේ ගෙනෙන පණිවිඩයෙන් ඔබට පුළුවන් ඒ ඔවුන් කරන දේවල් ඇත්තද එහෙමත් නැත්නම් මේ සංසරණය වන දැන්වීම් මේ පුද්ගලයන් කියන මේ සමහර රැකියා අවස්ථා ඇත්තද කියලා හරියටම දැනගන්න. මෙන්න ඉතින් මේක තමයි ඔයාලට ලැබිච්ච ලොකුම අවස්ථාව මේ ගැන කරුණු දැනගන්න. ලෝකයේ රටවල් රාශියක මෙම අවස්ථාවේදී කොරෝනා රෝග තත්ත්වය තිබෙන නිසා යම් රටවල් සඳහා විදේශ රැකියා සඳහා පිටත් වීමට පෙර සහ එම රටවල් තුලදී රෝග නිවාරණ විශේෂ ක්‍රියාමාර්ග ගත යුතුව තිබේ. එබැවින් විදේශ රැකියා සම්බන්ධයෙන් උනන්දු වීමේදී එම රැකියා සම්බන්ධයෙන් මුහුණු පොත තුල තොරතුරු සඳහන් ආයතන පිළිබඳව කාර්යාංශයේ ලියාපදිංචියේ වළංගුභාවය හා රැකියා සඳහා අනුමැතිය ලබාගෙන තිබේද යන්න මෙන්ම රැකියා කොන්දේසි වැටුප් පහසුකම් සහ ගෙවිය යුතු ගාස්තු පිළිබඳව සියලුම විස්තර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියට ඇතුළු වී පරීක්ෂා කර ගැනීමට හැකියාව තිබෙන බව කාරුණිකව දන්වා සිටිමි. ඊශ්‍රායලය, පෝලන්තය, සයිප්‍රස් සහ වෙනත් යුරෝපා රටවල් වෙනුවෙන් විදේශ රැකියා අවස්ථාවන් තිබෙන බවට මෙම කොරෝනා රෝග වසංගත අවස්ථාවේදී මුහුණු පොත තුල සහ සමාජ මාධ්‍ය වෙතට නොයෙකුත් මාදලියේ දැන්වීම් යොමු කරන අවස්ථාවන් අධික වී තිබෙන අතර ඔබට හෝ ඔබ දන්නා ශ්‍රී ලාංකිකයන්ට යම් ශ්‍රී ලාංකිකයෙකු විදේශ රැකියා සම්බන්ධයෙන් වංචාවක් කර තිබේ නම් රිසිට්පත් නොමැති නම් සිදුවීම පිළිබඳ සම්පූර්ණ විස්තරාත්මක ලිපියක් සමග 24 පැය විශේෂ විගමනික සම්පත් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස හෝ යොමු කිරීමට අදාළ ශ්‍රී ලාංකිකයාව දැනුමත් කරන ලෙස හෝ නැතහොත් ඔබ විසින් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. මුහුණු පොත තුළ විදේශ රැකියා අවස්ථාවන් පිළිබඳව තොරතුරු සටහන් ගන්න ව්‍යාජ ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරුද 24 පැය තොරතුරු මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට හැකියාව තිබේ. එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය සම්බන්ධ කරගැනීමෙන් සියලුම කරුණු ලබා ගැනීමට අවස්ථාව තිබේ.